සුබ දවසක් ඔයාලට. වෙනද වගේම අදත් ආදරෙන් ඔයාලව පිළිගන්නවා. අද මං කියලා දෙන්නේ වරද්ද ගන්නේ නැතුව නිවැරදිව චොකලට් කේක් එකක් කොහොමද හදාගන්නේ කියලා. චොකලට් කේක් එක හදන්න උවමනා කරන ද්‍රව්‍යයන් තමයි මේ තියෙන්නේ. ඒවල ප්‍රමාණයන් මං ඔයාලට දක්වලා තියෙනවා. ඒකෙන් ඔයාලට බලන්න පුළුවන්. මුලින්ම මම පිටියකට කොකෝ පවුඩර් නැත්නම් චොකලට් පවුඩර් ටික එකතු කරගත්තා. ඒකටම ක්‍රීම් මොක්ටාට ටිකයි ආප්ප සෝඩා ටිකයි දෙකම එකතු කරගන්නවා. දැන් බේකින් පවුඩර් ටිකත් මේකටම එකතු කරගෙන තුන්පාරක් අපි මේක හලා ගන්න ඕනේ. අපි මේක තුන්පාරක් හලාගන්නේ චොකලට් පවුඩර්, බේකින් පවුඩර්, ආප්ප සෝඩා, ක්‍රීම් මොක්ටාට හැම එකක්ම එකිනෙකට මිශ්‍ර වෙන්නයි. දැන් අපි කේක් එක හදන්නයි යන්නේ. පිරිසිදු භාජනයකට අපේ බටර් ටික දාගන්නවා. ඔයාලා මතක තියාගන්න කාමර උෂ්ණත්වයේ තිබ්බ බටර් තමයි මේ එකතු කරගත්තේ. ශීතකරණයේ තියලා ගත්ත බටර් එකපාරටම එකතු කරගන්න එපා. බටර් ටික ටිකක් මම බීටරෙන් මිශ්‍ර කරගත්තා. ඒකටම දැන් සීනි ටික ටික දාලා හොඳින් මිශ්‍ර කරගන්නවා. ඉතිරි සීනි ටිකත් මම එකතු කරගන්නවා. දැන් අපි බටර් සීනි හොඳින් දියවෙනකන් බීට් කරගන්නවා. ඔයාලට පේනවනේ තාම සීනි දිය වෙලා නැහැ. ඒ නිසා මම තව ටික වෙලාවක් මේක බීට් කරගන්නවා. දැන් අපේ බිත්තර ටික එකතු කරගන්නවා. එකපාරට එක බිත්තරයක් දාගෙන හොඳින් මේක ගසා ගන්න ඕනේ. හැබැයි මගේ අතින් බිත්තර දෙකක් එකපාර වැටුණා. එහෙම වැටුණා කියලා එක බිත්තරයක් ගන්න යන්න එපා. දැන් අනිත් බිත්තර ටිකත් එකින් එක මේකට එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. ඔයාලට පේනව නේද දැන් මේක ක්‍රීම් එකක් වගේ වෙලා. ඔන්නම්පේ බිත්තර ටිකත් එකතු කරගෙන අපි හදාගත්ත මිශ්‍රණය තමයි මේ තියෙන්නේ. තුම්පාරක් හලාගත්ත පිටි වලින් කොටසක් මුලින්ම දාගෙන මම මේ විදිහට මේක ෆෝල්ඩ් කරනවා. හැබැයි වල ගොඩක්ම මේක මිශ්‍ර කරන්න යන්න එපා. ඒ වගේම බීටරේ භාවිතා කරන්නත් එපා. ස්පැචුල එකකින් හරි මේ වගේ ලී පත්තකින් හරි ඔයාලට මේක මිශ්‍ර කරගන්න පුළුවන්. ඔන්න මං ඉතුරු පිටි ටිකක් දාගත්තා. මේ විදිහට හොඳින් ෆෝල්ඩ් කරගන්න ඕනේ. Thank you.
අපි හදාගත්ත මිශ්‍රණයට වැනිලා ටිකක් එකතු කරගන්නවා. දැන් මම කිරි වලින් කොටසක් එකතු කරගන්නවා. කිරි භාවිතා කරද්දී ෆ්‍රෙෂ් මිල්ක් නැත්තම් කිරි පිටි උනත් අපිට දිය කරලා භාවිතා කරන්න පුළුවන්. හැබැයි මේක අත්‍යවශ්‍යම නැහැ. කිරි නැතුව උනත් අපිට මේ චොකලට් කේක් එක හදාගන්න පුළුවන්. ඔන්න මම ඉතුරු වුණු අනිත් කිරි ටිකත් මිශ්‍රණයට දාගෙන හොඳින් මේක මිශ්‍ර කරගන්නවා. දැන් අපේ කේක් මිශ්‍රණය හරි. කේක් මිශ්‍රණය පාච්මන්ට් කොලයක් දාගත්ත තැටියට මම දාගන්නවා. කේක් එක අවන් එකට දාන කලින් ඔයාලගේ අවන් එක විනාඩි 10ක් ප්‍රී හීට් කරගන්න. මේ තියෙන්නේ මං හදාගත්ත චොකලට් කේක් එක. මේක හදාගන්න මට විනාඩි 50ක් ගියා. මම සෙල්සියස් අංශක 150ක උෂ්ණත්වයෙන් තමයි මේක බේක් කරගත්තේ. ඒ වගේම මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන එන්නම් චොකලට් කේක් එක කොහොමද අයිසින් කරන්නේ, චොකලට් ගානාෂ් එක කොහොමද හදන්නේ කියලත් මම ඔයාලට කියලා දෙන්නම්.